එතුමි එක එක කාලටි එක ප්‍රකාශ කරනවා. එතුමි අද කියනවා එක එක පක්ෂවලට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක එක නායකව හේතු කරනවා කියලා. එතුමියත් හේතු කරා. මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයා හැටියට ජනාධිපතිතුමා ඒ වෙලාවේ හේතු කරේ. එතුමීම කිව්වා මම තමයි ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මේ පොදු අපේක්ෂකයා බවට පත් කරන්න කටයුතු කරේ කියලා. මතුව මේ දැන් එන්න එන්න මේ උත්තමනය වැඩි වෙනවා. ඒ එක්කම දැන් මේ ඩොලරය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන එක පොඩ්ඩක් හරි ක්‍රමීකරණය මේක නිකන් හිර කරගෙන ඉන්නවා බොරුවට. මේ අපිට දේශපාලනක වාසිගන්න බලාගෙන එහෙම හිර කරගෙන ඉන්නවා කියලා පොඩි පොඩි චෝදනාවක් එනවා. ඇත්තටම කවුද කරන්නේ? මොකද ඒකේ වාසිය මොකද්ද? දේශපාලන වාසියක් ගන්න දෙයක් නැහැ. අපි දන්නවා අපේ රටේ කොවිඩ් ප්‍රසංගතයත් එක්ක පැමිණි ආර්ථික අර්බුදය නිසා විශාල දේශපාලන අර්බුදයක් ඇති වුණා, දේශපාලන පෙරලියක් ඇති වුණා. ඒ වගේ කාල වකවානුවට අපි මුණ දීලා තිබුණේ 2022-23 වර්ෂයේදී. මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහජන නියෝතිය හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උපරම ශක්තිය පක්ෂයක් හැටියට ලබා දීලා මේ රටේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඒ අවශ්‍ය උපකාරය අපි කරනවා. අපි පැත්තෙන් අපි දෙන්න ඕන උපරිම සහයෝගය එතුමාට ලබා දීලා තියෙනවා. ඒ අපේ සහයෝගයත් එක්ක එතුමාත් රටේ ආරක්ෂාව සහ මේ වෙනකොට ආර්ථිකයේ යම් කිසි පිළිවෙලකට ඉදිරියට රඟෙන්න කටයුතු කරනවා. හැබැයි අපේ සම්පූර්ණ සහයෝගය ඇතුව අපේ සහයෝගය නැතුව ඒක කරන්න බෑ. පාර්ලිමේන්තුවල අනපනත් ගෙනාපුවම ඒ හැම දෙයකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිම කොන්දේසි විරහිතව අපි සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ සහයෝගයත් එක්ක අද රට පැවති තත්ත්වෙන් වෙනස් වෙලා හොඳ තත්ත්වයකට පැමිණීම පවතිනවා. පසුගිය සිංහල අවුරුදු සමයේ විශාල වශයෙන් බාහිර මිල අඩු වුණා, එළවලු මිල අඩු වුණා. ඉතින් ඒ වගේම ඩොලර එකේ ඉහළ පහළ යම එක එක අර්ථකථන කරන්න පුළුවන් එක එක්කෙන එක එක විදිහට. කෙසේ වෙතත් දැන් රුපියල් 300ට අඩු මට්ටමකට ඩොලර එක ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඩොලර එක අඩු වෙනවායි කියන්නේ අනිවාර්යයෙන්ම බඩු මිල අඩු වෙනවා. අපේ විදේශීය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙනු අපේ පාරිභෝජනය සඳහා. ඒ සඳහා ඩොලර අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඩොලර එකේ අගේ අඩු වෙනවායි කියන්නේ අපේ රුපියල ඉහළ යනවායි කියන්නේ ඒකේ සම්පූර්ණ වාසිය රටේ ජනතාවට පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ. ඉතින් අපි ඒක පවත්වාගෙන යන්න ඒ විදිහට කරන්න ඕනේ. ඒ පරිම උපකාරය සහයෝගය අපි ලබා දෙනවා. මන්තුමා දැන් මම ඔබතුමා හිතන විදිහට මේ අහන්නේ කියන්නේ මේ දැන් තියෙන අගය මේ දැන් හරියට තිබිය යුතු අගයද මේ නිකන් ඒ ඉලක්කම හරියද දැන් නැත්තම් මේ නිකන් බොරුවට යට බෝලයක් හිර කරගෙන ද එකපාරම අන්තිමේදී ඉහළ ගිහිල්ලා ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද? ඒක අහන්නේ මම. ඒක ඔබතුමා හිතනද මේ දැන් තියෙන අගයද මේ තියෙන්නේ හරියට? නෑ, අගය නෙවෙයි කියලා කියන්න බෑ අපිට. ඒ කොහොමයි කියුවේ කවුරු කවුරු එක එක අර්ථකථන ගේන්න පුළුවන්. අපි දැන් අය ප්‍රතිව්‍යුහය ගත කරන්නේ කරන්න කතා සාකච්ඡා කරන්න යනවා. මම හිතන අවුරුදු 6කින් ඉඳන් ගෙවන්න. එතකොට අවුරුදු 6ක් තුළ අපේ රටේ විශාල වශයෙන් අපි නිෂ්පාදන රටේ වැඩි කරන්න ඕන. ඒ වගේම අපනයනය වැඩි කරන්න ඕන. සංචාර ව්‍යාපාරිතාව වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේ විදේශ සම්ප්‍රේෂණ අපි වැඩි වැඩියෙන් ලබා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය දැන කටයුතු දැන් කෙරීගෙන යනවා. ඒ නිසා රුපියල යගිය ඔය හිතන විදිහට එහාට මෙහාට අර බෝලයක් යටදාගෙන ඉඳලා මේ හිර කරගෙන ඉන්නවා වගේ වෙයි කියලා මං හිතන්නේ නැහැ. මොකද එහෙම වෙන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් යනවා වගේ අපිට පේනවා. දැන් ඉදිරියේදී මේ වෙන කාරණා ඉදිරියේදී දැන් දේශපාලනික වශයෙන් යම් යම් ස්ථාවර තීන්දුව ගැනීමේදී මේ සම්දානගත වීම ගැන එළීදී කතා වෙනවනේ. දැන් සජබේ ආරේ මේ කියනවා අපිත් එක්ක මෙහෙම මේම කණ්ඩායම එකතු වෙනවා කියලා. දැන් ඔබතුමාලාගෙත් එහෙම ප්‍රකාශ කරාට අපිට ලොකුවට පේන්නේ නැහැ මෙහෙම සම්දානගත වීමක් තමයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිකන් අභාවයට ගිහිල්ලා. ඔබතුමා ඔය කාරණා තුන කොහොමද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් සමහරට ඔබතුමාලාගේ මූඩ බීජය ඉන්නේ එතනින්ම තමයි ඉන්නේ. දැන් මේ தත්ත්වය ඇතුළත තියෙන தත්ත්වය ගැනත් එක්කම කතා කරොත් කොහොමද? දැන් කිසිම පක්ෂයක් ස්ථාවරව මූලික සමාජිකයෝ සහ ඒ ශක්තිය එක විදිහටම කැඩෙන්න බෙදෙන්න නැතුව තිබිලා නැහැ. දැන් ඉතිහාසය ගත්තම අද බලන්න ජනතා විත් පෙරමුණේ මන්ත්‍රීවරු 38ක් 40ක් හිටියා එක අවස්ථාවක. අද ඒ අයගේ ඔලුගෙඩි කීයද ඒ පක්ෂය ඇතුලේ තියෙන්නේ? උදාහරණයක් ඇට මම මේ කියන්නේ. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ CC කඩ කැඩලා තියෙනවා.
ඒවගේම එස්සජාතික පක්ෂේ දෙකට ගැඩුන්න සජබේ සහ එස්සජාතික පක්ෂය කියන්නේ එකත් එක එක විදිහට කැඩිය විදිහෙන ගිහිලා තියෙනවා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට කියලා මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ සම්ප්‍රදාය ඒ රටාව රටේ තන ලෝකෙම තත්ත්වය ඕකයි. ඒ ඇරෙන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට අලුතින් දෙයක් වෙලා නැහැ. අනිත් හා සමාන දෙයක් තමයි වෙලා තියෙනවනේ වෙලා තියෙන්නේ. ඉතින් සන්ධානගත වෙනවයි කියන කාරණය පිළිබඳව තව ඉදිරියට කාලය තියෙනවා. තව මාස 4ක් තියෙනවා 4ක් 5ක් විතර තියෙනවා නාම යෝජනා බාර ගන්න ජනාධිපති අපේක්ෂකයන්ට. අපි දැක්කන්නේ අපේ පක්ෂයට මහලේකම්වරයා පැය 24ක් ගිය නැහැ පක්ෂ දාලා ගිහලා අපේක්ෂකයා වුණා. ඉතින් ඒ නිසා අපිට දැම්ම මේ වට අර්ථකථන දෙන්න බෑ. ඒ සන්ධානගත වෙන අය සන්ධානගත කිරීම සන්ධාන හැදීම එක එක ආකාරයෙන් කිරීගෙන යනවා. අපේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂයක්. ඉතින් අපිත් එක්ක සන්ධානගත වෙන්න කට්ටිය බලන්නේ ඉන්නවා ඇති. අපි සන්ධාන වලට එකතු කරන්නේ කවුද කියන පිළිබඳව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ වගේම අපි සන්ධානයක් හැටියට ඉස්සරහට ශක්තිමත්ව පක්ෂය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳ වාකියමක් ඇති පක්ෂයක් හැටියට කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සකස් කරන්න යන වෙලාවක් දැන්. දැන් මේ මොහොතේ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ඇතිවීම ඔබතුමන්ලාට දේශපාලනික වශයෙන් වාසියක්ද අවාසියක්ද? නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය අපිට කිසිම වාසියක් වෙන්නේ නැහැ, වාසියක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කොයි වෙලාවත් යපිලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපෙන් යපිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉදරේ පොහොට්ටුවෙන් ඡන්දෙල්ලලා ඔය පාර්ලිමේන්තුව 14 දිනක් ආවේ. ඒ 14 දින දැන් සීසී කර කැඩලා ගිහිලා තියෙනවා. ඒ ආරෙන්ඩ අපි ගිහිල්ලා මේ ඒ පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලලා අපි එහාට මෙහාට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මව් පක්ෂය හැටියට අපේ පක්ෂේ ශක්තිමත්ව තියෙනවා. දැන් මේ විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සාමාන්‍යයෙන් නිතරම වගේ ඔබතුමාලාගේ පක්ෂයේ නිර්මාතෘවරයාට සම්බන්ධ විශේෂ මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධ විශේෂ ප්‍රකාශ කරනවා. ඒක බලපෑමක් නැද්ද? ඒ ප්‍රකාශ කොහොමද දකින්නේ ඔබතුමාලා? නෑ, චන්ද්‍රිකා වණ්ඩානායක මැතිරිගේ කතා අපි අහලා තිනුනේ. අපිත් ඒ පක්ෂයේ හිටියා එතුමියත් එක්ක. එතුමිය එක එක කාලටි එක එක ප්‍රකාශ කරනවා. එතුමිය අද කියනවා එක එක පක්ෂවලට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක එක නායකව හේතු කරනවා කියලා. එතුමියත් හේතු කරා. මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයා හැටියට ජනාධිපතිතුමා ඒ වෙලාවේ හේතු කරේ එතුමියම කිව්වා මම තමයි ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මේ පොදු අපේක්ෂකයා බවට පත් කරන්න කටයුතු කරේ කියලා. එතුමියම දැන් කියනවා අනිත් පැත්තට ඒකේ අනිත් පැත්ත. ඉතින් ඒ නිසා චන්ද්‍රිකා වණ්ණනායක මැතිරියට අපි ගරු කරනවා. එතුමිය අපේ පක්ෂ නායිකාව හැටියට කටයුතු කරා. නමුත් එතුමියගේ ප්‍රකාශන ඒ තරම්ම ගණන් ගන්න දෙයක් නැහැ. මොකද ප්‍රකාශන විටින් විට වෙනස් වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම අලුත් වාහන පර්මිට් විපක්ෂයේ හැමෝටම එහෙම කතාවක් යනවා. මොකක්ද ඒක ඇත්තතාවය? නෑ, මමත් දැක්කේ මාධ්‍ය වලින් මේ වාහන පර්මිට් ගැන. එහෙම ඉතින් මම ඒක දන්නේ නැහැ. හරියට මේ මාධ්‍ය වලින් තමයි දැක්කේ. මම දන්නේ නැහැ. හොඳයි, එහෙනම් සුවලුත අවුට් ලක් වෙනවා. අවුට් පාටේ තාවුනේ.